මේ රාත්‍රියේම මංජුලා උන්නේ ඇගේ සමීපම මිතුරියව ආශා සමගේ. මාරවිල මුහුදු තීරයට සමීපව තනා තිබු සුන්දරම සංචාරක නිකේතනයක් වූ මාරවිල ක්ලබ් ෆාම් බේ හෝටලේ අතිවිශාල පිහිනුම් තටාකයට සමීපව දමා තිබු සුපාසු පුටු දෙකක බොන්දේ දෙනා වාඩි වී උන්නෝය. මංජුලා උන්නේ කෙටි සයට කුඩා ටී ෂර්ට් එකක් ඇඳ තවත් පුටුවකට දෙපා තබාගෙන ඇහැ තද නිල්ලට සුන්දරව දිස්සන පිහිනුම් තටාකයේ දෙස මොහොතක් බලා උන්නයි. රාත්‍රියට ඒ දිස්සන්නේ පුදුමාකාර ලස්සනට. වේටවරයෙක් පැමිණ ඔවුන් අසලෝ කුඩා කවාකාර මේසයට ගෙනවිත් තිබේ විදේශීය මෘදු ෂැම්පේන් බෝතලයකි. පිහිනුම් තටාකයේ වෙත වූ දෙනෙත් මංජුලා සුන්දර ලෙස අහසට ගෙන ගියාය. අද තරු පිරෑයකි. ආස දකින්නේ අවුරුදු 10කින් වගේ ආශා. මංජුලා කියේ වෙනස් ලෙසනි. ඇහින්නේ සෑහෙන වේදනාවක් තිරපාගෙන බව ආශා දැන උන්නාය. ඉතින් අපි බොමු කෙල්ලේ. දුකටද සතුටටද? මංජුලා ෂැම්පේන් බෝතලේ අරමින් කීවාය. ඇහැට පමණක් නොව ඇගේ මිතුරියන්ටත් මේ විදේශීය වයින් ෂැම්පේන් හොඳට පුරුදුයි. සතුටට කියලා හිතලා බොමු. ෂුව අපි මොකටද දුක්කෙන්නේ? මට මොනා නැති වුනේ නෑනේ. දැන් තමයි නියම මංජු ආවේ. මට මේක ටිකක් ෆීල් වුණා මචං. සීරියස්. දැන් ඒ චැප්ටර් ක්ලෝස්. චියර්ස්. ලා කොළපැහැගත් ෂැම්පේන් මීදුරු දෙක එකට ගැටින. මංජුලා ෂැම්පේන් උගුරු දෙක තුනක් බීගෙන ගියාය. අපේ අම්මයි තාත්තයි පවුබන්. මං දෙන්නට චයිනීස් රෙස්ටොරන්ට් එකකින් කෑම ඕඩර් කළා. මංජුලා කිව්වේ තවත් ෂැම්පේන් උගුරක් බොමුනි. තව ග්ලාස් එකක් බිව්වම විමුක්ති මොරගොඩ මට දීපු දුක ඉවරයි බං. මංජුලා තවත් ෂැම්පේන් වීදුරක් වීදුරට දමා ගනිමින් කීවාය. දවසක විමුක්ති මොරගොඩ උඹ ඉස්සරහ අඬයි. ෂුව විමුක්තිට කවදාවත් විමුක්තියක් නැති වෙයි. මං ගොඩක් හිතනවා ආශා. ගොඩක්. අපි කලම්බු ගියාම මොනාරි බිස්නස් එකකුත් පටන් ගමු. කරමු. විමුක්තිගේ බුක්ෂොප් එකත් හිතනොත් මං කරනවා. ඒකත් හොඳයි. ඒක හොඳට ලාබලු. හැ බටර් වලින් බැඳි ඉස්සොත් සුදු සෝස් තවරුව මසුත් ඇනවුම් කළාය. බද බැඳනම් මංජු. බහන්න යන දේ මං දන්නවා. මංජුලා කිවි ඉතාම අසංවර ලෙස ඇගේ නග්න දෙපා එකට පටලවාමිනි. සංචාරක හෝටල්වල මේ නග්න කලවා බලන්නට කවුරුවත් නැත. මොකක්ද? මගේ විමුක්තිගේ හනිමූන් එක ගැන නේද? ඔහුත් එක්ක මොන හනිමූන්ද මංජු? විමුක්තිට බෑ මට ෆ්ලෙෂ් එකක් දෙන්න. අනික යා ඉස්සරහා ෆීලිංග්ස් එන්නෙත් නෑ. මට පුළුවන් නැගටවත් අත තිබ්බේ නැති කොඩේ කෙල්ලෙක්ගේ රෝල් එක කරන්න. තම වත පුරුදුයේ ඇත්තේ ඊට වඩා වේගවත් සතුටකටේ. ඒ සතුට අද රාත්‍රියේදීත් වත ඉල්ලන්නක් මෙනි. මොනාද කරන්න හිතන් ඉන්නේ මංජු? I have to think about that ආශා. මට ඕන ඒ සල්ලි ටික ගන්න. මූ මාව බැන්දනම් ඩිවෝස් එක ඉල්ලුවත් කෝටියක් දෙකක් මං ඉල්ලනවා. මංජුලා කිවි ෂැම්පේන් වීදුරේ බැඳී තිබු සිහින් දිය බින්දු දෙතොලින් පිස දමමිනි. බගේ විමුක්තිගේ කසාදේ රෙජිස්ටර් කරලා තියෙන නිසා ඔව් මොකක් හරි බලනවා. ඉස්සෙල්ලම විමුක්තිගේ දේවල් වල බලය ගන්නවා. එයාගේ කායක, එයාගේ බුක්ෂොප් එක, එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක. ඒවා මට හරි වැදගත්. That's right. මට ඉස්සේ කවපන් කෙල්ලේ. ආශා බටර් රිස් එක ගින මංචුලාට කෙව්වාය. කෙල්ලේ අපි යන් කාමරේට. මංචුලා කාමරේට ගිය හීන ලාකහ බයගත් එලි දැක්කින කොරිඩෝව අතරිනි. කාමරේට පියමන්නේ නැහැ ආශා වෙනද ගත්තාය. යෝතයන් දෙදෙනා එකිනෙකාව සිප ගනිමින් ඇඳට වැටුනේ මත්තුවන් දෙදෙනෙකු මිනි. ඇඳ මත වැතිරුණු මංජුලාගේ ඇඳුම් එකින් එක වේගෙන් ඉවත් කළ ආශා ඇගේ උණුසුම් දෙතුලින් ඒ ශරීරයේ සිප ගන්නට වූයේ මත් බවිනි. Please go down baby, go down.
මංජුලා කිඳුරේ දෑස් අඩවන් කරගෙන ආශා හැමම ඇගේ අටිබඩ දෙසට දෙවෙන දෙතුල් තෙබුවාය. එක් රාත්‍රියක එකිනෙකට සම්බන්ධ ජීවිත තුනක ජීවිත ගෙවී ගිය මෙහෙමය. මේ කිසුවන් මුදත් විමුක්ති මහරෑ දිනේ තැරගෙන හිස් සිවිලම දෙස බලා උන්නේ. මේදා ඇඬුවේ විමුක්තිගේ මුණ අතගාමිනි. ඇයා සද්දේ ඔහු හිස් බැල්මේ මේදා දෙස බලා උන්නේ. ඇයට වාවා ගන්නට බැරිමෝයේ ඒ බැල්මය. අනේ වාස්සේ, ඇයි ඔහොම මන් දිහා බලන්නේ? මං අක්කනේ පැටියෝ. මේදාට ඇත්තටම වාවා ගන්නට බැරි විය. උදේ හවස් තමාට කතා කරමි තමාව එක කුසුපන් සොහිරක් මෙන් බලාගත් ඔහු මෙහෙම නන්නාදුනා ලෙස බලා ඉඳිද්දී කොතරම් දුකක් දැනෙනවාද? අනේ මේ බලන්න මහත්තයෝ, මේදා කිවි අඬමිනි. මේදා අඬද්දී සක්විතිට පමණක් නොව මොරගොඩ මහතාට දේ බලා ඉන්නට බැරි විය. අනන් නිපාතුවේ අපි කොල්ලව සනීප කරගමු. මල්ලි පව් තාත්තේ. ඔව් හරි පව්, මගේ දරුවෙට මෙහෙම වුණා කියලා හිතද්දි මට වාවන්නේ. මොරගොඩ මහතා කිව්වේ කඳුළු පිස්සෙමිනි. සක්විති විමුති දෙස මොහොතක් බලා ඉඳ බැලුවේ මොරගොඩ මහතා දෙසේ. තාත්තේ, කියන්නේ ලොකු පුතා, අපට තාත්තේ කොල්ලව බේරගන්න ටිකක් දුක් විඳින්න වෙයි තාත්තේ. විනමු පුතේ, මේක නැතුව අපට ජීවිතයක් කොහෙද? මම මගේ ලොරි ටික විකුණලා හරි කොල්ලව බේර ගන්නවා. සනීප වෙන්නේ හරි හිමින් තාත්තේ. මට ડોක්ටර් කතා කළා ලොකු පුතා. එයා ළඟටම වෙලා අපිට ඉන්න වෙයි. මොරගොඩ මහතාගේ වාශාවේ ඇයි මේ මොහොතේ වුණා නම් ඔහු ළඟම වැටි ආවතේව කරන බව ඔහු දනී. දුවේ, තාත්තේ, මේ කෙල්ල කොහේ ඉන්නව ඇද්ද? ඔහු අසන්නේ වාශා ගැන බව මේදා දනී. කෙල්ලෝ හොරු අරන් ගියා වගේ තාත්තේ, කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒත් කොයි වෙලාවක හරියයි. ඒත් ඒ කෙල්ල මේව දන්නේ නැහනේ. ඔව් හිතන් ඇති මල්ලි බැඳ කියලා. මොරගොඩ මහතා ඇඟිලි තුඩු වලින් නල්ල තද කරගත්තේ. මට මේවා මෙහෙමම වෙනවා කියලා ගල්ලේන අංකල් කිව්ව ලොකු පුතා. මල් පැල වගේ දරුව හදලා උන් දුක් විඳිනව බලන් ඉන්න වෙයි කිව්වා. ඒ තමව නවත්තන්න මට හයියක් තිබ්බේ නෑ. ඒ දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නෑ තාත්තේ. අපි මල්ලිව සනීප කරගන්න බලමු. ડોක්ටර් කිව්වා සමහර විට මල්ලිව රට එක්කන් යන්නත් වෙයි කියලා. සක්විති කියද්දි මොරගොඩ මහතා බැලුවේ තම ලේලිය දැසේ. ඇගේ කුස මෝරා ඇති හැටි ඔහු දැක්කියේ. මේ දරුවටත් දරුවා හම්බ වෙන්න ඉන්න වෙලාවේ. අනේ මන්දා, ඔයාටත්. අනේ තාත්තේ, එහෙම හිතන්න එපා. සක්විති මල්ලි ගැන බලපුවාවේ මට මේවා කරගන්න පුළුවන්. අර කෙල්ල හිටියානම් ඔයාටත් හයියක්. තාත්තා දැන් වාශා ගැන කතා කරන්නේ පුදුමාකාර ආදරයකින් බව මේදා දනී. ඒ කැක්කුම මීට ටික කාලයකට ඉහත ඇතිවුවා නම් එසේනම් මේ කරදර කිසිවක් නැත. කෙල්ලව නවත්ත ගන්න ඕන තරම් පුළුවන්කම තිබ්බ තාත්තයි. ඒත් මාත් අම්මට කොහොම මේදා කියනට ආදේ ගිලගත්තාය. ගෙවල් දොරවලුත් කුලීට දීලා. අනේ මන්දා, ඒ ළමයාත් කොහේ ගිහින්ද කියලා. කෙල්ලටත් යන්න තැනක් නැහැනේ තාත්තේ. ගෙදර ඉන්නත් කෙල්ල බය වෙන්නේ නැති. ඒකයි එහෙම යන්න ඇත්තේ. ජීවත් වෙන්නවත් විදියක් නැතුව මටත් දුක ඒකයි. කවුරු කියලා බලන්නද? කොහේ හරි පොඩි රස්සාවක් කරනවා ඇති. මොරගොඩ මහතා විමුති දෙස බලාගෙනම උන්නේ. ඔහුට වූ මේ දේ ඔහුගේ ආදරයත් සමග එකට බැඳී ඇති බව මොරගොඩ මහතා හොඳින්ම දැන උන්නේ. ලොකු පුතා, තාත්තේ, මල්ලි කරගෙන ආපු බුක්ෂොප් එක. සක්විති බැලී මේදා දැසේ. කොල්ලයි කෙල්ල ඒක ලස්සනට කරගෙන ආවා තාත්තේ. මල්ලිටත් වඩා ඒ වැඩ ටික කළේ කෙල්ල. ඒ බව ඔහු දැන උන්නේ. ඒ දිනවල තමා මහරා 11ට 12ට ගෙදරෙද්දී කෙල්ල සාලේ මේසේ වාඩි පොත්තලේ වැඩ කරමින් උන්නාය. ඒව නාස්ති වෙන්න දෙන්නත් එපා. නැහැ තාත්තේ,
පුතාට පුළුවන් නම් ওই රස්සාවෙන් අස්සෙන්න. දැන් දරුවෙකුත් ලැබෙන එකේ මේ දරුවා ගැනත් බලන්න එපැයි. කොහොමවත් මම රස්සාවෙන් අස්සෙන්නේ හිතන් තාත්ති ඉන්නේ. විශ්වාස කරනටත් වඩා මේකව සනීප කරගන්න. සමහරට රට එක්කන් යන්නත් වෙනවනේ. අඩුම ගන්නේ තම දරුවන් එසේ සමගින් සිටීම ගැන මොරගොඩ මහතා සතුටු විය. හැම සහෝදරයෙම තම සහෝදරයන් ගැන මෙහෙම ආදරයෙන් බලන්නේ නැත. මල්ලියෝ ගෙදර එක්කන් ගියාම මේ ඔක්කොම කරදර ගැන හිතලා පිරිතක්වත් කියමු. දරුවෙකුත් ලැබෙන්නේ ඉන්නේ කි. මාත් ලබන මාසේ ඉන්දියාව යනවා. ගිහින් තිරුපති කෝවිලට බාරයක් එනවා. වතාවක් බිස්නස් හොඳරම වැටලා තියෙද්දි ගිහින් තිරුපති වලට බාර වුණා. ඒක හරි ගියා. මේකත් හොඳ අතට හැරෙයි. මල්ලි ගැන මම බලාගන්නම් තාත්තේ. ඕ වෙන කවුරු බලන්නද ලොකු පුතා? මොරගොඩ මහතා කීවේ විමුක්තිගේ හිස පිළිමදිමිනි. මංජලා විමුක්තිය බලන්නට රෝහලට එද්දි සක්විති හොලඟ ඉඳ ගියා පමණි. මංජුලා කාමරයට එද්දි ඒ උන්නේ හෙදියක් පමණි. මේ කවුද කියනවාද? ස්පෙෂල් ට්‍රීට්මන්ට් කරන පේෂන්ට් කෙනෙක් නිසා හැමෝටම බලන්න දෙන්නේ. හෙදිය කාර්මිකව කීවාය. මම පේෂන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. එයා මැනි කරන ඉන්න කෙනා. ඇ ඇම් සෝරි මිස්. හෙදිය කාමරෙන් පිටතර ගියේ සමාව යදිමිනි. මංජුලා දැස් අයාගෙන බලා වුණු විමුති දෙස මොහොතක් බලා උන්නාය. ඒ විද්‍යාය විමුක්තිට ඇති වී තිබූ කෝමා තත්ත්වය ගැන සියල්ලම දැන උන්නාය. ඔයා දැකම දුකත් හිතෙන විමුක්ති. හරි පව්. විඩින් එක වෙලා පැය දෙක තුනකට පස්සේ වාට ඔය කෝමාව ආවනම් මං කොච්චර සතුරු වෙනවද? ඔයා දන්නවද මේ විඩින් එක කැන්සල් වුණේක මට කොච්චර බලපෑවද කියලා? ආ මම එහෙම පිටින්ම වෙනස් වුණා. ඔයා මෙච්චර දවසක් දැක්කේ මංජුලා කියන පිස්සු කෙල්ල විතරයි. ටිකක් වැඩිපුර එන්ජොයි කරන කෙල්ලෙක් විතරයි. ඒත් අද ඉඳලා විමුක්ති මොරගොඩ බලාගන්නවා නියම මංජුලා කවුද කියලා. තමුසෙ ඔහම ඇඳට වෙලා භූතයා වගේ බලාගෙන ඉන්නවා. අන්තිමට තමුසෙවයි තමුසගේ අර කෙල්ලවයි මරලා දානවා. මහපාරක. උඹ මගේ ජීවිතේ අපායක් කරන්න හිතුවා නේද? දැන් බලපන් මම උඹේ ජීවිතේ අපායක් කරන හැටි. මංජුලා මේවා කිව්වේ කිසිවක් නොදැන ඇදස බලා වුණු අහිංසකයාට. ගෑනු ආත්මයකට වැළඳිය හැකි නපුරුම රෝග සියල්ල දැන් මංජුලාට වැළඳී ඇත. ඇය උන්නේ තෘෂ්ණාවෙන් කාමෙන් අන්ධ වී. කොහො සාලිය කුමාරයාගේ අශෝක මාලාව. හොවා ගන්නවත් නෑ නේද? ඕකෙව හම්බ වුණොත් මං ඕකෙව ඉවර කරන්නේ මිනිහවත් හොවාගන්න බැරි විදියට. තමුසගේ ඔළුව අතගක පපුව ලෙවකක ආදරය කරන හිඟන කුමාරි. කොහොම ගැවි ඒකිව නැතිවෙච්ච දුකටද? පව්. අසරණ ආදරවන්තයා. කෙල්ල නැති වුණාම කොහොම ගහනවා? ඕස්ට්‍රේලියාවෙත් ගියාලු. ලව් කරන්නවත් දන්නේ නැහැ. මොනවද බලන්නේ යා? මංජුලා ඇගේ අතින් විමුක්තිගේ කම්මුල් එහෙට මෙහෙට කළේ වියරුවෙන් මෙනි. එක දෙයක්. තමුසේ මගේ සටන ඉවර වෙනකල් මැරෙන්න එපා. ඊට පස්සේ මමම උඹව මරන්න. මංජුලා විමුක්තිගේ හැඟීමක් නැති දැස් දෙස මොහොතක් බලා උන්නාය. හෙට ඉඳලා මං රකපෑන රකපෑමට සමාහරට විමුක්ති මට සරසව සම්මානත් ලැබේ. මොරගොඩ පවුලේ ඇතුළේ ඉඳගෙන මං ඒ පවුලේ හැමදේම හැපින්නක් වගේ උරනවා. ඔබට මොනවත් කරන්න බැරි වෙයි. කොම ගහලා ඉඳපන්. බලමු එදාට උඹේ අර මහලුක හිඟන කුමාරය එයිද කියලා බේරගන්න. විමුක්තිගේ මුහුණ දෙස බලාගෙන ওই ටික කිව්ව මංජුලා එහෙමම ඇගේ ජංගම දුරකථනය ගැන ඇමතුමක් ගත්තායි. ඒ සුරම්යාට අම්මේ මං මංජු. හැ ඇඬුවාය. අනේ මැනික ඔයා ආවද? කොහොම බලාගෙන ඉන්නද? එයා මාවත් දන්නේ නැහැ. කතා කළා කළා. ඒත් වචනයක් කතා කරන්නේ නැහැ. මටත් එහෙමම දුකයි පුතේ. කොහොම ඉවසගෙන ඉන්නද? මං එයාට මෙහෙම දුක් විඳින්න දෙන්නේ නැහැ. අම්මේ මම මම යාට මට තේරෙනවා පුතේ. අඬන්න එපා. මං අයියට පූජාවකුත් තියලා ආවේ. හිස ඇරුණු අත යන්න හිතෙනවා. ගෙදර ඉන්නත් බෑ. හැමෝම කෝල් කරලා වෙඩින් එක ගැන අහනවා. මට මගේ ජීවිතෙත් නෑ එහත් නෑ.
මංජුලා පුදුමාකාර ලෙස ඇඬුවාය. ඇඬුවේ විනෝද්දගේ ඇඳ අසල ඉඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන සිටමිනි. මට මගේ විමුක්තිය සනීප කරලා දෙන්න අම්මේ. එයා සනීප වෙයි මෙනික, ඉක්මනට සනීප වෙයි. ඔයා බය වෙන්න එපා. මං ජීවිතේ බිඳුවටම වැටුණා. අද මට කවුරුවත් නැහැ. මං මහ කාලගන්නේ කෙල්ලෙක් වුණා අම්මේ. එහෙම ඔයාට කාලගන්නේ වෙන්න දෙන්නේ නැතුවේ. මං ඔයාව බලා ගන්නවා. කවුරු නැතත් ඔයාට මං ඉන්නවා. ඔයා මගේ ලේලි. කවුරුත් මාව තේරුම් ගන්න නැහැ අම්මේ. මට රට දාලා යන්නත් හිතුණා. ඒත් මෙහෙම අයියා ඉඳිද්දී අනේ වස්සේ ඒ දේ නම් කරන්න එපා. එයා සනීප වෙනකන් ඉන්නවා. සුරම්යට කතා කර මංජුලා දුරකතනේ තිබේ සිනාසෙමිනි. ඔබ විනාශ කරන්න මං පටන් ගන්නෙ ඔබ හදපු අම්මගෙන්ම තමයි. බලාගෙන ඉඳපන්. පිස්සු කෝමා. මංජුලා කාමරෙන් පිටතරාවේ විමුක්තිගේ ලෙඩ මොහොනටද ගසාය. අයන්සගා එහෙත් ඔහෙ බලා උන්නේ. මේ නපුරු ලෝකයේ තමාට එහෙම කරන බවක්වත් ඔහු දැනුන්නේ නැත.